ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ බණ්ඩාරනායක මහත්මයා සිරිමා බණ්ඩාරනායක මැතිනි අතේ තමයි තිබුණේ. ඒ පක්ෂයේ ස්වර්ණ යුගයේ ඒ කාලේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා බාරගත්තාට පස්සේ ඉතින් අපිට තේරුම් ගියා මේ පක්ෂයේ ඉවරටම ඉවර කරනවා කියලා. අද එදා හිතපු දේ ඒ විදිහටම කළා තිනවා. මෙන්න මේ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කෝලමක් වෙලා මෛත්‍රීපාල සිරිසේන විගඩමක් වෙලා. මේ වෙන මොකක්වත් නෙවෙයිනේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන වැදගත් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන එක් තමන්ගේ පුද්ගලික අරමුණු වලට එක එක්කෙනාගේ කුලී සේනාංකයක් බවට පත් කළානේ. මොනවද දැන් විපක්ෂය කියන්නේ? ඒ බලයේ ඉල්ලන්නේ ආණ්ඩු කරන්න අපිට පුළුවන් කියලා බලයේ ඉල්ලන්නේ තමන් රට පාලනය කරන වැඩපිළිවෙල ඉදිරිපත් කරලා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මේ චැලෙන්ජ් කරලා වැඩක් නැහැ. ඕගොල්ලන්ගේ අලුත් අදහස් ගෙනල්ලා පෙන්නන්න. මොකද්ද මේ කරන්නේ? රට පාලනය කරන්න ඉදිරියට යන්නේ මොනවද? අපි ඊළඟ පාර පාර්ලිමේන්තු වෙන මොන පක්ෂින්ද කියන කාරණේ නෙමෙයි. රටක් හැටියට අපිට කවුරුත් පිළිගන්නව රනිල් වික්‍රමසිංහ මහත්තයා මේක කරා. එතුමට යම් කාලයක් දීලා මේ රට කෙලින් කරන්න පුළුවන් තත්ත්වයට අපි ගේන්න ඕන. මං ඉල්ලීමක් කරන්න අපි එතනට වැඩ කරමු. මුල් තැන දෙන්න ඕනේ රටේ ආර්ථිකයට, රටේ පැවැත්මට. ලෝකෙ මෙච්චර අර්බුදයක් තිබිද්දී ඉරානෙත් එක්ක ඉරානේ ජනාධිපතිතුමා ගෙනල්ලා උමාවේ ව්‍යාපෘති ආරම්භ කරන්න පුළුවන් ඒ රාජ්‍යතාන්ත්‍රික නායකත්වය දෙන්න පුළුවන් නායකයෙකුට රනිල් වික්‍රමසිංහ මහත්තයා අපිට අඳුර ගන්න පුළුවන්. ඉතින් අපි නෝ මේ මැතිවරණ අවුරුද්ද, ඒ මැතිවරණ අවුරුද්දේ ජනාධිපති මැතිවරණයට කලින් මේ මැයි දිනය පවත්වනවා. මේ පවත්වන මැයි දින ලංකාවේ තිබෙන ඓතිහාසික මැයි දිනයක් බවට පත් කරන්න අපේ පක්ෂයේ සියලු සංවිධායකයන් අද වෙනකොට වැඩ කරගෙන යනවා. ජනාධිපතිතුමා මුදල් ඇමතිවරයා හැටියට බලන්නේ මැයි මාසයේ අගමැනකොට සම්පූර්ණ බකලොත්භාවයෙන් නිදහස් කරගන්න. ඒකට අවශ්‍ය පියවරවල් තියලා තියෙනවා. අරන් තියෙන පියවරවල් සාර්ථකයි කියලා ජාත්‍යන්තර මූල්‍යායතන පිළි අරගෙන තිබෙනවා. ඒ අනුව ඉදිරියට යන්න තිබෙනවා.